සාමාන්‍යයෙන් ටෙස්ට් තරඟවල පන්දු යවන්නෙක් සාර්ථක වෙන්න නම් තව පන්දු යවන්නෙක් ඔහුට සහායට ඉන්න ඕන. මුරලි කඩළු දවා ගනිද්දී වාස් එක පැත්තකින් හොඳට හිර කළා. ඊට පස්සේ රංගන සහ දිල්රුවන් යුගලයට ඒ වගේ රංගන එක පැත්තකින් පීඩනයක් දෙද්දී දිල්රුවන්ට කඩළු වැටුණා. දිල්රුවන් පීඩනය දෙද්දී රංගනට කඩළු වැටුණා. සාමාන්‍යයෙන් ඕක ක්‍රිකට් තරඟවල වෙන දෙයක්. ටෙස්ට් තරඟවල මේ විදිහට පීඩනයක් එල්ල කරන එක අවශ්‍යම දෙයක්. දැන් අපි ඒ විදිහේ පන්දු යවීමේ සුසංයෝගයක් හොයමින් ඉන්න කාලයක්. ලසිත් ඇඹුල්දෙනිය දඟපන්දු යවන්නෙක් විදිහට ටෙස්ට් තරඟවලට ගැලපෙන පන්දු යවන්නෙක් බවට පත් වෙමින් ඉද්දී ඔහු ආබාධයකට ලක්වීමත් එක්ක බංග්ලාදේශ කණ්ඩායමක ටෙස්ට් තරඟාවලියට අපි යන්නේ අලුත් පන්දු යවන්න දෙන්නෙක් එක්ක. බංග්ලාදේශ කණ්ඩායමක දෙවැනි ටෙස්ට් තරඟයට අවස්ථාව ලැබෙන මේ දිනා තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අරගෙන දෙන්න පන්දු යවන්න විදිහට වැඩිම සේවයක් කරන්නේ බංග්ලාදේශ ඉනිම්බිකේ බිඳ වැටුණු කඩළු වලින් වැඩි හරියක් තමන්ගේ නමට ලියාගෙන මේ දින අපි මුලින් කතා කළ විදිහ හොඳ පන්දු යවීමේ සංයෝගයක් විදිහට තමයි අපි දැක්කේ. එහෙම වෙන්න විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද මේ දෙන්නම මුවස් කණ්ඩායමේ සමාජිකයෝ. ඉතින් පළමු පෙළ තරඟවල එකට ක්‍රීඩා කරලා තියෙන අවබෝධය එක්ක මේ දෙන්න හරි අපූර්ව විදිහට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රතිකරුවෝ පාලනය කළා. මේ දින එකතු වෙලා බංග්ලාදේශ පළවෙනි ඉනිමේ කඩලු 8කුත් දෙවෙනි ඉනිමේ කඩලු 9කුත් බිඳ දාන්න සමත් වුණා. ඒ කියන්නේ බංග්ලාදේශයේ දැවිගේ කඩලු 20,007ක්ම මේ දින අතරේ තමයි බෙදලා ගියේ. එයයි මායි දෙන්නම ක්‍රීඩා කරන්නේ එකම ක්‍රීඩා සමාජයේට. ඒ නිසා එතන බෝලිං පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඒ වගේම ඔහු එක පැත්තකින් බැට්ස්මන්ලාට ප්‍රෙෂර් එකක් දාලා ඔහු ගොඩක් හොඳට බෝල් කරනවා. ඒ විදිහට තමයි රමේෂ් ප්‍රවීන් ගැන කිව්වේ. පළවෙනි තරගයේ සීමිත පන්දු ආර තරඟවලට වඩා ගැලපෙන වනිදු ධනංජයත් එක්ක සෙල්ලම් කරන්න ආපු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනි තරගයේදී තමයි රමේෂ් ප්‍රවීන් දෙන්නට අවස්ථාව දුන්නේ. ඒ අවස්ථාව ලබා දීම ශ්‍රී ලංකාවටත් අවසානයේ ලොකු වාසියක් වුණා. අපි මීට පෙර යාළත් එක්ක ඒ ටීම් 2 එකට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළා. ඒ 2 එකට ගහපු ගොඩක් අය මේ 2 එකට ක්‍රීඩා කළා. ඒ නිසා ඔවුන්ට එරෙහිව ලොකු සැලසුමක් තිබ්බා. විශේෂයෙන් ඔවුන්ව දවා ගන්නා හැටි. ඔවුන් වැඩිම පහර එල්ල කරන්න කැමති තැන, දවා ගන්න ලේසි තැන් මොනවද, දාන්න ඕන ඒරියාස් මොනවද කියන එක අපි සැලසුම් කරගත්තා. ඒක තමයි තිබුණු සැලසුම. ওই විදිහට තමයි තරගයේ කඩලු 6ක් දවා ගන්න සමත්ුන් රමේෂ් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ වලින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.